ඔබ සියලු දෙනාාම නැවතත් අප අධ්‍යේනයේ සදා ඉතමත් ආදරෙන් පිළිගන්නවා. අපි දැනටම පාඩං හත්තලිස් පහක අධ්‍යනය කරලා තියෙනවා ඒවාගේ විශාල බල පෑමත්තියනෙනවායිති අදවසමං උබත්ක සාකච්ඡා කරන්ඩ යන්නේ ධානීර්ගේ අනාවැකය සහ අන්තර්කාලීන කාල පරිච්චේදය කියන මාතෘකාව යටත්තේ. බයිබලේ සැබවිම් අපි දකිනවා අන්තර් ගිව්සුම් කාලපරිච්චේදයක් ගැන සඳහන් වෙනවා. ඒක යිබල ඳරු ලාල පරිච්ච්‍යා දෙයක් හෝ න්ඳකාර කාලපරිච්ච්‍යදල් ලෙස බොෝ වෙලාවට විද්දවතුන් සලකනවා. හේතුවතමයි ඒ කාලය තුළ දේව වච්චනය ඉගැන්වීම හෝ ප්‍රකාශකිරීම හෝ දේව හඩ දුර්ලබව පැවතුනු නිසා. එනිසා මිනිස්සු හිතන්න අඳුරු හෝ නිහඩ කාලයක් ලෙසයි. නමුත් මිදීමේ ඉතිහාසේ පස්වැනි පොත වන සදාකාල ගියසුමේ පොරොන්දුවේ. කතුවරයා කියන පොත තුළ දෙවියන් වහන්සේගේ මිදීමේ කාර්ිය කිසි විටකත් මේ කාලය තුළ නැවතුනේ නැති බව ප්‍රකාශ කරනු ලබනවා. එක වෙනස් නොවී කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගිය බව තමයි මේ පොතේ කතුරුවරයක් පෙන්නන්න. ඉතින් අපි ජීවත්වන කාලය ඉතාමත් අඳුරු කාලයක්ව තිබෙනවා. ඇත්තම බොහෝ වෙලාවට ලෝක ඉතිහාසේ දේවල් සිදුවමින් පැවතෙනවා සංක්‍රාන්ති සිදුවමින් පැවතෙනවා. ඒ සියල්ල පිටු පස දෙවියන් වහන්සගේ කැමැත්තවන මිදීමේ ඉතිහාසයෙහි ඒ සැලස්ම දෙවියන් වහන්සේ දිගහරිනු ලබනවා. මේක තමයි අපිට තේරුන්ගත යුතුවන්නේ මේ මාතෘකාවත් සමග. ඉති දානියල් දෙවිනි පරිච්චේදේ හත්ත අටෙහි සඳහන් අනාවැකය කෙටියෙන් අපි සලකා බලන්ට යනවා. ඊට පස්ේ අපි දකිනවා නෙබුකර් නේසර් ඔහු දෙකේ තිස්ස එකේ සිට තිස් පහදක්වා කොටස නෙදුක නේසර් සිහිනයක් දකිනවා ඒ සිහි ඔහුට අර්ථකතනය කරගන්ට හැකියාව ලැබෙන්න්නේනෑ ඒක නිසා අපි දකිනවා මොනාද සිද්ධ වෙන්නේ ඒ සිහිනය ලැබුණු අවස්ථාවේදී. ඔහුට අවශ්‍ය වෙනවා.ඒ සිහිනය පරිවර්තනය කරගැනීමට කෙනෙක්. මෙතැනිති තම අපි දකින්න මේ දානියල්ගේ චරිතය සම්බන්ධවන ආකාරයක් මෙන්න මේ අනාවැක අස් සමඟ. බබිලෝනිය සිටිය අනෙකුත් නායකයන්ට සහ වෙනත් ඉන්ද්‍රජාලිකයන්ට මන්තර්ගුරුකම් කරන්නන්ට සිහින විස්තර කරණයට මේ සිහිනය අර්ථ නිරූපණය කරන්න අර්ථය ප්‍රකාශ කරන්න, නොමු ධානියල් දෙවියන්වාන්සගේ ප්‍රඥාවෙන් සහ එලි දරවවෙන් ඔහු එය අර්ථකතනය කර නිබුකර්නේශයට මෙසේ පැවසේ. රජතුමනි ඔබ දුට සිහිනය මේසේ මේයයි කීවේ. ඔහු දුට සිහිනය කුමත් දැයි පවසන එම පැදිලි කිරීම අපි පළමු කොටස තිස් එක්වැනි පදීන්ඳල අපිට පෙනෙනවා. රජජුරින් ඔබ මහත් රූපයක් දුටුවවෙහි ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත්ව තිබුණේ. ඒක ඔබේ ඉදිරිිය සිටියේ ඒක පෙනීමද භයංකරය ඒ රූපේ හිස අනර්ග රන්න්නොලින් ඒකේ ලය සහන් අත් රිදිීවල බඩ සහ කලවා පිත්තලවල් ඒ කොෙන්න්්ඩා යකඩ කොටසක්ව මැටියෙන්ව තිබුණේය.හත් අතින් නොකැපූ ගලක් ගැලවී ඇවිත් රූපේ යකඩ සහ මැටි පාදවලට ගසා ඒක පොඩිකරනතුර ඔබ බලා සිටියයය. එකල එකඩ මැතිද පිත්ත රිදිීද රන්ද දෙක විට පොඩි ව ග්‍රිස්ම කාලේ පවරවල බෝල්මන් ව. ිසිේ ස්ථාක් ොතිබූල සුළගට ගසාගෙන ගියේය. රූපයට ගැසූ ගලද මහ කන්ධක්විය මුලුපොළොව එයින් පිරුණේ මේ දෙදවියන් වහසගේ වචචනයය. ආමෙන්. තානියල් මේ සිහිනේෙන් දෙවන්න පරිච්චේදයේ පදවල දිගටම මේ රූපය සහ රූපයේ කොටස් නියෝජනය කරන්නේ කුමක්ද කියන එක ගැන පැහැදිලි අර්ථනයක් අර්ථකතනයක් දෙනවා. අපිට ඒ ඒ දෙෙස අපට බලන්න පුළුවන්කම තිබෙනවා ඔබටමහි දැකිය හැකි පරිදි. අපි ධානියල් දෙවන පරි්ச்சේදයේ ඒවාගේම හත්වන පරිච්චේදය, ඒවාගේම අටවැනි පරිච්චේදය වල සඳහන් ඇතිමේ සිහින දර්ශනය සම්බන්ධ කාරණාවන් සමාන්තරව අපට බලන්න පුළහං. ි මුලින්ම කියවූ රූපය ගැන සිතමු. ඒතමයි රන්හිස, අපි මේ ගැන සිතන විට තිරිසනුම් පිළිමිය සහ රූප, මේවා අපි දකිනවා නියෝජනය කරනවා දෙවියන් වහසක සනගුව පාලනය කරමින් ඔවුට පීඩා කරමින් ඔවන්ට විධ දුෂ්කරතා පත් කරන විවිධම ලෝක රාජ්‍යන් නිරූපණය කරන්න මේවා. එයට හේතුව වනම් එලිදරවඋපොතේ, අපි දකිනනාආකායට මුහද දෙෙන් හා ගොඩබිමේ මුර්ග පැමිනෙන්ට් පටන්ගත්තා. මුර්ගයා මකරාසා උපත්තිපතය සඳහා සර්පය මේ සතාගේ කපටික්කම නිසා මනුෂ්‍ය වර්ගයම බිඳ වැටනා. ඉති සම්බන්ධතාවේ බලන්න පුළුවන්. ි ජීවත් වෙන්නේ මොනවගේ කාලෝලද කියල් අපට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ සතුන් නියෝජනය කරන්නේ මෙන්න මේ රාජ්‍යයන් කියන සිතුවිල්ල අපි තේරුම්ගත්තෝ. ධානියල් දෙවෙනි පරිච්චේදේ රන්හිස ධානීල් පැහැදිලි කරන්නේ එය බිලෝනිය නියෝජනය කරන බව. බබිලෝනියය ඇත්තටම රත්තරන් සිහින් රත්තරන් සලු පිල්ි වෙලට ප්‍රසිද්ධයි. ඔවුන් සතුව තිබුණු පිළිමසාහ රූප සියල්ල. සිංහ සහ රාජාලිින්ගේ රූපවලින් අඹල තිබුණ. තිස්හතසාහ ස් අටවෙනි පද දාානීල් පවසන්නේ තිස්සාට රජරුවනි ඔබ රජවරුන්ගේ රජයේ මක්නිසාද ස්වර්ගය දෙවියන් වහන්සේ රජකමද බලේද පරාක්‍රමේද ආශ්්‍යර්යද ඔට දීතිබේ තිස්සට මනුෂ්‍ය පුත්‍රයක්න් වසන හැම තැන්වලම සිටින මුෘර්ගයන්ද ආකාශය පක්ෂීන්ද ඔබාතට දී ඔවුන් සියල්ල කෙරේ ඔබ ආණ්ඩුකාරයක් කලසේක රත්රන් හිසනම් ඔබය. ඊළඟට මර්ද පේසිියාව නියෝජනය කරනවා අපිදකිනවා එතන රිදිී මද ප්‍රසිාව නියෝජනය කරනු ලබනවා පසුව අපිට පෙනෙනවා කල නියෝජනය කරනු ලබනවා යකඩ ඇත වශයම ග්‍රීක අධිරාජ්‍ය නියෝජනය කරනු ලබනවා ඒ යකඩ සහ අනිකුත් සංखේතයන්. ලෝකඩ වලින් නිරූපිත වන්නේ ග්‍රීක අධිරාජ්‍යයි. ඔවුන් ලෝකඩ කාසි සඳහා ප්‍රසිද්ධත්වයක් දැක්වුවා. තවද ඔුන් තඹ වඋනුකිරීමෙන් සෑදුණු කුසලාන සඳහා ප්‍රසිද්ධයට පත්වුණු කට්ටියා. ග්‍රීකය පිත්තල බඩ සහ කලවය නියෝජනය කරනවා. පතුකාලයේදී මේ අධිරාජ්‍ය පසුව රාජධහනි වසයෙන් බෙදී අනු ලබනවා. ග්‍රීකා අධරාජ්‍ය රාජ්ධානී හතරකට බෙදලා තියෙනවා අපි දකිනවා. මහහා එලෙක්ෂන්ඩු රජුගෙන් පස්සේ මරණයෙන් පස්ස එසෙම්පතියන් හතර දෙනා විසින් එය මෙහවනලා අතර ඉන් පස්සේ දකිනවා පලාත් හතරකට බෙදාගනවම් පාලනය කළ. පස්සේ නැවත රෝමේ නියෝජනය කරන පින්තූරේ යකඩ කකුල් අපිට හම් දකින්නට පුළුවන් තවද රෝමය තුළ වානේ බහුල වූ අතර යකඩවලින් සාධනලද ආයුද සඳහා ප්‍රසිද්ධත්වයක් දැක්වා. රෝම පාලනයේ විනාශනාට පසු ලෝකය පාලනය කරන වෙනක් ජාතීන් සමග මිශ්්‍ර වූ තවත් බොහෝ රෝමවරු සිටියා. මෙය රෝම පාලනය සහ ඊනියා ක්‍රිස්තුූ විරෝජී ධාතික පාලනය කාලයක් ල සපර දකින්න පුළො. ඉන් පසු ක්‍රිස්තිි විරෝධා පැමණ අවසානයේ ප්‍රතිරූපය විනාශ කළ අත් නොමැතිව කපා දැමූ ගලහ රහ සාමය ස්ථාපිත වෙනවා. එනම් දෙවන් වස රාජ්‍ය දෙවහන්සගේ රාජ්‍ය පිටුයේ පැරණිමිත්ක් වන ගල ඇත්තවශයෙන්ම ඒසුස් කිස්තුුස් වහන්සේ සහ උන්වහන්සේගේ වච්චනය. න් පස ධානියල් හත්වන පරිච්ச்சේදේ මේ පින්තුරුවලට සමාන්තොරව රාජලියකය පියාපත් ඇති සිංහෙක් අපට පෙන්ෙන අතර ම කලින්බෙදා ගත්තවාගේ බබිලෝනිය නියෝජනය කරන්නේ මේ සතා. ඉට පසු වලහා ඒගැන ඇතම වළහගේ කටේ ඉල ඇට තුනක් තිබෙනවා. ඉතිහාසේ මේදපර්සිියාව ලිදියාව බැබිලෝනය සහ ඊජිපතුය යන්න රටවල් තුන ජාතින් තුන, ප්‍රදේශ තුන්යි අයටත් කරගත්තා ක්‍රස්ටපූර පන්සය හල හයේදී දකින ලදිිය වීට පස්ස ක්‍රස්තුපූර පන්සේ තිස් නමේදී බැබිලෝනය සහ ස්ටපර පන්සේ වියි පයේදී ඊජිප්තු ඉති මකේ ඇති ඉල තුන නම් මේ රාජ්‍යන් පසුව අපි දකින ඊළඟ දේ තමයි සංකේතය සතා තමයි අපට දකිඩ පුළුවනි කුරුල්ලෙකුගේ පියාපත් හතරක් සමංවිත දිවිියෙක් නියෝජනය කරනවා ඇත් මේ ග්‍රීකය දිවයා මේ මිහිමත්ත කැලේ සිටින වේගවත්ම සතෙක් හැටේට අපිට දකින්න පුළුවන්. ඒඒ හැගේෙන් මේ පොලොයි විතරක්න මේේ ඔහු ගුවනෙත් වේගවත් බව පියාපත් වනින් හඟවන්න ඒදේ.ඒවගේම දිවියට හිස් හතරක් තිබුණ අතර ආධිපත්වයක් ඔහුට ලැබුණ. දැන් අපි දකිනවා මහා ඇලෙක්ෂන්ගේ නායකත්වෙන් යුත් ග්‍රීක අධිරාජ්‍ය, පසුව ප්‍රධහන්න නිලධාරින් හතර දෙනෙකුට ෙදලයනවා ෝවෙලාවට හුව ගහතනය කරනු ලැබුවමේ නිලධාරී කියන එක ගැන ඉතිහාසය සඳහන් වෙනවා. කෙ වෙතා සෙම්පතියන් අතර ග්‍රීකර අධදිරාජයේ බෙදිිලගියයා ඔන් වෙනම පාලනය කලා. අපේ ඒ ගැන පසුව කතා කරමු. ඉන් පසු රෝමේ නියෝජනය කරන විශාල යකඩ දත් සහිත භයානකහා බිහිසුණුසා අතිශයෙන් ශක්තිමත් මුරර්ගයා. නැවත යකඩ යනු රෝමවරුම් විසින්. ඔහන්ගේ ආයුද සෑදීම සඳහා භාවිතා කරන ලද ප්‍ර්ධාන ද්‍රව්්‍ය හෝ. ලෝහය බව අපි දන්නවා. තවද ඔබට ලෝහ හිස්වැසුමක් සහ යකඩ ඇඳුමින් සන්නහ සන්නත්ද වූ රෝම සොල්දාදයකු ගැන හිතන්න පුළුවන්ද. සිවුවන මුර්ගයා මගින් තිරිසනුන් සතර දෙනා පිළිබඳ දර්ශනය තුළින් හුත් අන්දසයක් ගැන සඳහන් කරනවා. ඉන් පසුව අපි අටවෙනි පරිච්චේදය වෙතට අපි යමු. බබිලෝනිය ගැන වැඩියමක් නො කියන අතර නමුත් මේද පර්සිියාව ගැන වැඩිපුර කියනවා අම් දෙකක් සහිත පිරිමි බැටලුවෙකු. ධනිය ලටේ තුනේ සිට හතර දක්වා කතා කරනවා එන් පසු විසිවෙනි පදය එක් අඟක් දුගුවීම ගැන සඳහන් කරවා. ඒ වනාහි මේර්ද පර්සිියාව විය. නොමුත්ාවදේ අභිබවා ගිය බව අපි ඉතිහාසය දකිනවා. පසුව මේදේ නොමැතිවය පර්සිාව බවට පරිවර්තෙන වුණ. වි ප්‍රසිියාව උතුරු සහ ආමේනිියාවසා කැස්පියන් මුහුදට මුහුද අවට ප්‍රදේශය සහ බටහිර බැබිලෝනිිය, කුඩා ආසියාවසා දක්කුණු ඊජිප්තුව යටක් කර ගැනීම අපට ඉතිහාසය තුළ දකින්නට හැකියාව තිබෙනවා.ති මේක තමයි අපි දකිනවා මේ ඉතිහාසය තමයි ධනියල් විසින් පුරෝකතනය කරනු ලබන්නේ, පිළිමේයට සාපේක්ෂිතව සහමේ මූර්ගයන්ට සාපේක්ෂිතව. ප්‍රසිියාව වයඹ සහ දකුණු යටත් කර ගැනීමට නියමිත අතර යසය හතලිස් පහය එක සහ දෙකට අනුව ප්‍රසිාව විශාල ප්‍රදේශයක් අත්පත් කර ගත්තා. යෙසයි අනාවකි පල කලායේ ගැන. ඉන් පසු ග්‍රීකය අටවන පරිච්චේදී කැපී පෙනෙන අං සහිත පිරිිමි එල්ුවෙක් විසින් නිරූපණය කරනවා ඒ වගේම ග්‍රීකය එමන්ස්කු කියලා එම කඳු එලුව කියලා ලබල් කරලා තියෙනවා ඉතිහාසේ තුළ. එල්ුවවාසා පසුව නැවත කැපීපෙනෙන අහතර නැවතත් අර සෙම්පතියෝ හතර දෙනා කියන එක අපට දකින්න පුළවාන්. ඒ අංහතර්ක පස්සේ එලියක ආපු පුංචි අංගක් ගැන කතා කරනවා. අංහතරක පසුව දාාන අටවෙනි පරි්ச்சේදේ නමේදල දා හතර, පද සහත් විසිතුනේසාහ විසිපස පද දක්වා. ඒ අංහතරෙන් පසු අන්ත ක්‍රිස්තු නියෝජනය කරන එක අඟක් පිතකට පැමිණෙන බව ප්‍රකාශ කරනවා. යිතිහාසික වශයෙන් හතරවැනි අන්තිියෝකස් මෙම අග නිරෝපණය වන බව අපිට දකින්න පුළුව. අපි මේ ගැන අපි කතා කරන්ට යනවා. ඉදිරියේද ඒ දෙවියන් වහන්සේ ධානියල්ට සහ නෙබුකශ්නේසර් රජුට දුන් දර්ශනවල සාරාන්සයක් වන අතර, ධානියල්ගේ කාලෙන් පසුව හෝ, ධානීල්ගේ කාලෙත් තුල්ල සහ. ඉන් පසුව පැමිණිට්‍රම් නියමිත ආසන් ඉතිහාසේ පමණක් නෙමේ අපි මේ දැන් කතා කළේ. මේ දර්ශනය දුන්න ඒ එක තේරුම්ගණන්ඩ පමණක් නොවේ. අර්ථ නිරූපණය කරන්නට පමණක් නොවේ. නොමුත් මෙය අප. ජීවත්වොන අවසාන කාලය එළිතරව කිරීම දක්වා ගෙනයන ඉතාමත් වැදගත්පුරෝ කතනයා. මෘරග්‍යන් සතර දෙනා මේ ලෝකයේ ජයගන්නවාද. යන මේ තේමාව උපත්ති සිට අපි දකිනවා එළිදරව් දක්වා දිවයනවා. විශේෂෙන් එසකියල් තානිියල් දක්වා එලිදරව උපතේ දක්වා මේ ගැන පැතිරිලා තිබෙනවා. උපති දාහතරෙන පරිච්චෙද අපි දක්කිනවා. ආබ්‍රහම් මිත්‍ර රාජ්‍යයන් හතරට එරෙහිව සටන් කන අතර, එම නම්වලින්ද මේ රාජජානී හතර නියෝජනය වන අතර දෙවියන් වහසේ ආබ්‍රහ් පොරුන්දුූ දේශීමාවෙන් ඔවුම ඉවත්තට තල්ලු කිරීමෙන් ඔහු ජයග්‍රහණය ලබා ගන්නවා. අවසානය අපි කළ යුත්තයෙ කුමක්ද ආබ්‍රාම් කලා වගේ අපි ඔහු උතුරේ හොබාදක්වා තල්ලු කරලා අපි දකිනා මයිම යුප්‍රටිස් ගංගාව දක්වා එහි ගවන ගොස් මයිමත් තියෙනවා. එලිදරව පොටේ සඳහන් අවසාන යුද්ධය සිද්ධවානු ලබන්නේ. මෙන්න මේ යුප්‍රට්‍රීස් කියන්න වූ නදිය ආසන්නයෙන් සහ ඒ කලාපය සම්බන්ධයෙන් කියලා අපට එළිදර පතේදක්නට පුළුවන්. එය දෙවියන් වහන්සේ අපට ලබාදී ඇති භූමියයෙන් සතුරම් පලවා හැරීමේ යුද්ධයක් සහ සටනක් අපට තියෙනවා. අපි ඒ ගැනසිතමුන් නමුත් ප්‍රධාන වශයෙන් අධදපාඩම සහ ඉදිරි පාඩංවලදී ඔබ ඉගෙනගන්ටයනවා මේ මේ මුණු ඉතිහාසේම කොහොමද දේව සැලස්මට සම්ගන්ධුවන්නේ කියලා. ඉති බිලෝනියය ගැන කතා කරනවාන බිලෝනිය වැටීම සහ නිහඩ කාලය අතර ප්‍රධාන වශයෙන් පර්සියාවේ සිට රෝම පාලිනය දක්වා මේ කාලේ අපි නිහන්ඩ කාලය හැටට අපි කතා කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වන්නේ මෙය ඉති නිදාගීම කම්මලි ඉතිහාසයක් කියලා නොවේ මේ ඉතිහාසය තුළ අපි දෙවියන් වහන්සගේ ක්‍රියාස් සෙවීමට උත්සාහ කරන්න අවශ්‍යයි. වහසගේ පැමිණීමට පෙරසිදූ ඉतिහාසය මේකයි මම විශ්වාස කරන්න මේ නිහண்ட කාලය ජීවත්වුණු ඒ ඉතිහාසය තුළ ඒ කාලයේ ස්වාමන් වහන්සේ අපට දීල තිබෙන්නේ хිස්සුස් වහන්සේ පැමිණෙන ඉतिහාසයක් සමාජයක් තුළ ජීවත්වන අපට විශල බලාපොරොත්තුවක් ඇතිකර ගැනීම සඳහා කියන එක මට ඔබ ඉදිරියේ කියන්න පුළුවන් ුස්වාහසගේ පැමිණීමට පෙර සිදුවමින් පවතින දේවල් මොනවාද. මෙම ඉතිහාසේ දෙවියන් වහසගේ සෙනගගේ ස්ථානවන යුදා දේශය කරෙහි බලපානවා. එලෙසම එ භූමිය එයට සිදුවනේ කුමක්ද. ඒයි පාලකයවන්නේ කෞුද මිනිස්සුන්ගේ ප්‍රතිචාර කුමක්ද වනේ. Yesසු කරසු වහන්සගේ පැණී පැමිණීම සඳහා සූදාන වීමට දෙවියන් වහන්සේ මෙම භූමිය, භාවිතා කරන්නේ කොයියාකාරයටද. මොකද්ද දෙයන්න්නහන්සේගේ ක්‍රියා අපි දකිනවා අසිරයානු වැටීම ක්‍රමයෙන් අපි බලන්නොකොට අසිරයානු අධිරාජ්‍යය මේ කාලේ ප්‍රථමයෙන් ලෝකේ බලවත් අධිරාජ්‍යය ලෙස ක්‍රිස්තුපූරව හයසි අටේදී පැවතියා. එහිදී අශුර උබ්ලට් වැැබිලෝනියෙන් නබූ පි ලේසර් අතට යටත් වනා. ක්‍රිස්තුපූරු හයිසිටේ අසිරියාව බැිලෝනිිය හමුුවේ බිඳ වැටෙනවා. නමුත් බිලෝනීය අසිියාව යටත්. යටතේ යටර්රාජ්‍යයක් ලෙස මීට පෙර එෙනම් ක්‍රිස්ටතුපුර හස්සිය විසිදකේ සිට හ දහයදක්වා කාලේ. අපි දකිනවා මොරඩක්ගේ පාලන කාලේ තු, ඔවුන් යටත්තු ඉන්නවා. ප්‍රිස්තුවූරු හස්සය හතර සිට හස්සිය තුනදක්වා කාලේ තුළ, අසිරියාව ස්್රයි ලතුර රාජධානී යටත් කරගත් අතර ඊ ස්್්‍රයියක පිස්සු පූර්වහස්සියය විසේද්දේගේ අසිරියයාට වහළ ලෙසගෙනවා. ඉන් පසු බිලෝනනි අසිරියාව අල්ල ගන්නවා ලෝක බලවතා බවට පත්වන්නේ බිලෝනිිය. බබිලෝනිවරු දකුණු රාජ්‍යයට ඇවිල්ලඒ දකුණේ සිටුළු යුදා ජාතියව යටත් කරගන අපි දකිනවා ඔවුන්වගෙනයනු ලබනවා වහල්කමට. බිලෝනිිය බෙල්ෂෂව පසුව බෙල්ෂෂගෙන් පසුව විනාශ කරන ලද්දේ චිරෙක්සෙස් ලෙස හැඳින් වූ ධාර්ියොස් විසින් බබිලෝනය විනාශ කරා. සෙක්සේරියස් ලෙස ඇමති ඔහුව හමුදු හඳුන්වන්නත් පුළුවන් නමුත් එම කාලේ තුළ හ බ්රුෂහ ඇරමික් භාසාාවෙන් සී අකුර නිවැරදූ ඉච්චාවරණය කළේ නෑ ඒ ගොරෝසු ආකාරයෙන් තමා උච්චාරණය කළේ. එ නිසා ධාර්ියොස්ගේ ග සෛරස් ගැනත් අපි උච්චාරණය වෙනස් වෙනු ලබනවා. ක්‍රිස්තුපූර පන්සියේත් තිස් නමේදී ධාරියස් පාලනය කරුණු ලබනවා. ඔහු මේදවරුන්ගේ රජ ලෙස එනම් මේද ප්‍රර්සිාව ප්‍රසිියාවේ නායකයා බවට ඔහු පරිවර්තනය වෙනවා. මේක අපි දකිනවා ධානියල් පස්වවැනි පරිච්චේදී තිහේ සිට තිස් එකක දක්වා පාදවල සමානය. එසේ බැබිලෝනිය පර්සියාව හමුවේ බිඳ වැටන අතර මේ පර්සියානු පාලනය කිස්ටපූර පන්සි තිස් නමී ඉඳලා තුන්සිය තිස් එක දක්වා පවතිනවා. අපි පර්සියාවි සිට මේ ස්ථානයෙන් ටිකක් වැඩික්කුර විස්තර ටිකක් බලමු. මම කලින් සඳහන් කළ පරිදි. ධාර්ියස් දෙවිනි ධාර්ියස්ගේ මාම තමයි සයිරස්ර ඉතිං සයිරස් ධාර්ියෂ්ට පාලනය කරන්නට ඉඩ දුන්න. අධරාජ්‍යය හැටියට නමුත්. ඇත්තේම සෛරස්තරම් බුද්ධිමත් ලෙස ධර්ශ දක්ෂලස පාලනය කළේ නෑ. මේහේතුෙන් සෛරෂ්ට ඉක්මනිින්ම බලයට පත්වෙන පුළුවන්ගුණා. එනිසා මුලු කලාපේම ආධිපත්ේ දැරීමට ඕට සමත්කමක් ලැබුණ. කොහොම දෙකුුණේ හොග වසීම ගැන් නිසා. අනිකු ජාතින් එල්ලස ඉවසුවේ නැහැ. හිත්තිවරු යබුසිවරු මොනා දෙ සිද්ධ කළේ, ඕු යටත් කරගත්තු දේශයන් නොල මනුෂ්‍යන්ගේ සම්ප්‍රදාය ආගම භාෂාව සංස්කෘතියන සියල්ලම මේ ජාතින් උදුරගත්තා. ඔවුන් මිනිස්සුම වෙනස්කිරීමටත හුන්ගේ ජාතිකත්වය වෙනස්කිරීමට උත්සහ කලා නමු සයිරස්ෙසේ නොේ ටිකක් වෙනස්. ඌහ එම කාලේ තුළ බබිලෝනියනු හෝ ප්‍රසියානු භාෂාව ඇරමික් භාෂාව කතා කරන තා කල් ඔවුන්ට අවසර දුන්න තම භාෂාව කතා කරන්න. ධර්රිියස්ගේ පිටි පස සිටි බලයහ ොලය හැටියට අපි හඳුන්න පුළවා. ්‍රිස්තුපූර පන්සිති ස්නමීදල පන්සිීතිස් අටේද, ප්‍රර්සියානු ව අධිරාජ්‍ය පාලනය නිල්ල වශයෙන් ආරම්භගන කාලවකවානුව. කිස්තුපූර පන්සිතිස් හතිේදී, ඊස්්‍රායිලයට ආපසු දේශයට පැමිණෙන්නට නියෝගේ ලබා දෙන අතර, ඊස්්‍රයිලය ක්‍රිස්තුපූර්ර පන්සිති සයේදී නැවත චෙරුසලමට ඇවිල්ලා දේවමාලිගාව ප්‍රතිසංස්කරණය කරනු ලබනවා, මේ නියෝගය යටතේ. පු බලයට පත්වූ විකස කිස්තුපුරු පන්සේ තිස්නමේ ධාර්ිය සහ සයිරස් එක්ව බැබිලෝනිය යටත් කරගත්ත. පසුව පන්සියති සටේදී පමණ ඕ තම මාමාාවන ධාර්යස් වෙනුවට ප්‍රසිාවේ රජවුුණා. ඉන් පස්සේ පන්සේ තිස් සතේදදි ඔහ ඉශ්‍රයිල්වරුන්ට ආ පසු යන ලෙස පවසන අතරෙම කාලය ගැන අපි ඉහත පානම් වලද අපී ගෙනගත්තා. ඉස්්‍රයිල්වරුන්ට ය යන්න දෙන ආකාරයෙන් සෛරස්්ට බලපෑන් කළ පුද්ගලයෝ සිටියා. අපි දකින විශේෂයෙන් ධනියල් යෙසාය පොතේ ගැන සටහන් වෙනවා. අපිට ගැන ඉදිරිදී ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු ඇතැයි මම විශ්වාස කරනවා. සයිරස්ගේ නම ලියල ඇත්තේ බිලෝනියේ සිට ප්‍රර්සියාන යුගයේදක්වා පාලනය කරනු ලැබවා වූ රජජවුරුන්ගේ පාලන ලයිස්තුව තුළයි. කෙසේ වෙත? சைරස් ඉස්්‍රරෑල් වවරුන්ට ආපසු යන ලෙස පවසනාතර, එය වහල්භාවයෙන් පසු පළමු ආපසු පැමිණීම බවට පත්තුනා. පළමු ප්‍රතිසංස්කරනය බවට පත්වනා. පන්සියති සයේදී අය ආරම්භනාා. බොහෝ අවස්ථා වලදී විදේශීය බලවේගයන්, දෙවියන් වහන්සගේ සෙනගව පාලනය කරන දුෂ්ට හෝ නපුරු බලවේගයන් ලෙට අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් මෙතනදි තත්වය වෙනස්. දෙවියන් වහසගේ සනග තවමත් වහල් භාව ඉන්නවා. ඔවුන්ගේ බොහෝ දෙන එකෙහෙ නොමුත් මෙහිදී සිදුව ඒ කුමක්ද මිදීම ඉතිහාස ඒ ඉදිරිි දර්ශකය අනුව? දුෂ්කරතා හෝ පීඩාාවං ඇති කාලවලදි පවා දෙවියන් වහන්සේ තමගේ සැලැස්ම ක්‍රියාත්මක කරමින් සිටින බව අපට දකින්න පුළුවන්. ඕගේ කාලය සඳහා අනාගතේදේ ෝගේ කැමැත්ත කරන පිණිස. ඕගේ සෙනඟ වෙනුවෙන් සූදානම් වෙමින් දෙවියන් වහන්සේ තම කාර්ිය දිගටම පවත්වගෙන යනවා. මෙවෙලා වැැපි විධ දුෂ්කරතාවනින් යන්න පුළුවනි. ොන්න ත්වයකින් සිටියත් දෙවියන් වහන්සේ සූදානම්ව සිටිනවාපට උපකාර කරන්න. අපි දැන්න හෝ නොදැන දෙවියන් වහන්සේ අප වෙනුවෙන්සාහ උගේ කැමැත්ත ඉටුකිරීම සඳහා සූදානම් වෙමින් පවතිනවා. මෙමොතේ දෙවියන් වහන්සගේ සනගට පීඩා කරමින් සිටින මෙම විදේශීය රාජ්‍යයන්ගේ බලතල්ල හරහාපවා දෙවියන් වහන්සේ යහපත කරනු ලබනවා. එකල පලිස්තීනවාන් විසින් ඇර්රමික් භාෂාව භාවිතා කරා. මතක තබා ගන්න සයිර්ස්ට අශ්‍ය වනේ හැම කෙනෙකුගේම භාෂාව ඔවුන් කතා කළක් ඔවුන් අනිවාරයෙන් ප්‍රසියානු භාෂාව ඉගනගත යුතුව තිබෙනවා. මේ නිසා අධිරාජ්‍යය පුරාවටම පැතිරිලා හිතිියා වූ සියලු ජනතාව. විශේෂයෙන් අපි දක්තිිනවා ප්‍රසියානුවන්ගේ පාලන සමය බොහෝම විශාලපාලන සමයක්. විශාල බලප්‍රදේශයක් එනිසා ඔවුන්ට අවස්ථාව ලැබුණා අනරාභි භාෂාව ඉගෙන ගැනීමට මේ කාල වකවානුව තුළ. ඉස්සු ස්වහන්සගේ කාලයේ සෑම කෙනෙක්ම අරමික් භාෂාව කතා කලා නමු ඔවු ග්‍රීක භාෂාව කතාකිරීමට පටන් ගත්තා. නොමුත් දැන් උදාහරණකට සිංගප්පුූරුව ගත්තොත් පොදුභාෂාව ඉග්‍රීසි නමුත්. පසුව අපි දකිනවා චීන භාෂාව කතා කරනවා අපි හමූන හම. ඔබ ආසියාව දෙස ැලුවතේ මයි මිනිසු ඔබෝ මුලින්ම දක්ක ගම චීනයෙන් කතා කරන්න චීන භාෂාවෙන්. පොද්දු භාෂාව මොක දිීංග්‍රසි. ඒ සු වවහන්සගේ කාලයේ කොයිනේ ග්‍රීක භාෂාව පොදු භාෂාව වනාා කෙසේ වෙතත් මිනිසු සැබැවින්ම එකිනෙක් කෙන අතර අදහස්ුවමාරු කරන්න නෑර්මික් භාෂාව කතා කළා.ඒ වගේම තවත් මේ කාලයේ සිදුවුණු වැදගත් දෙයක් හමයි. ඩයස්පෝරා කියයන්න වූ විසිරීම කියන මේ සිද්ධිය. ඇත්තෙ මෙ ඩයිස්පෝරාව සිදුවයේ සයිර්ෙස්ගේ කාලේ ඔහු මිනිසුන්ට සංක්‍රමණය වීමට හෝ විධ ප්‍රදේශවලට යන්ට ඉඩදුන්නු නිසා. තව ස්්‍රයිවරුන්ට තම මවුරට පැමිණීමට ඉඩදීම සමඟ පැමිණියේ කොටසක් විතරයි. නමුත් බොහෝ ජනතාවා බැබිලෝනිය තුළ රැඳලා හිටියා. ඔුන් සිනගෝග පිටෙව්වා ගිය හැම ස්ථානකම ඔවුන් සිනගෝග පිහිටව්වා අ අපි දකිනෝ ජේසුස් වහන්සේ සහ පවුල්තුමාගේ කාලයේ මෙ සිනගෝග ඉතාම වැදගත්තුනාා දේසු කිස්තුස් වහන්සගේ සුභාරංචය ප්‍රකාශ කරන්න. ස් ්‍රයිලිතන්ට නමස්කාර කරන්නට අවශ්‍ය නිසා ඔුන් සිනගෝග පිහිටෙව්වා. එබවි සෑම ප්‍රදේශයකම නගරයේකම ඔුන් සිනගෝග ගොඩනගන්න පටන්ගත්තා. එය අනාගත සුභාරංචිය ප්‍රකාශ කිරීමේ අරමුණ සඳහා දෙවියන්වාන්සගේ සනගට කිරීමට දෙවියන් වන්සේ වි සූදානම් කරනු ලැබ අව් දෙයක්වො තිබුණා. පසුව ප්‍රසියාාවේ අර්තක්ෂස් බලයට පත්වෙනවා. ඌ සෛරස්ගේ මීමුණ පුරා. තවද ඕ ක්‍රිස්ටතුපූර හාරසිය හැට හතරීන්දලා හරිස විසිතුළ දක්වා පාලනේ. ඔහු පාලනය කලා. ඔහට ඊජිප්තුව හා ග්‍රීකය සමඟ සටනක් තිබුණ. ඊජිත්තුව සහ බැබිලෝනිිය සහ පල්සියාවන් අතර පසුව ග්‍රීකය සහ රෝමෝරු අතර සැමවිටම බල අරගලයක් පැවතුුණා. ඊජිප්තුව අපි දකිනවා ඊජිප්තුව හොඳ දේශයක්ව තිබුණා හැමෝම කැමිති වුණ ඒකයන්. ටත් කරගන්න ඊජිප්තුව ඉතාමත් වැදගත් නිසා. ඊ ජිපතුව සම්බන්ධයෙන් ග්‍රීකයන් සමඟ සටන් කිරීමට ඔහුට අවශ්‍ය වනා. ඒසඳ හමුදා මෙෙුම් ආරම්භ කලා ඔහු. බබිලෝනිය සිට ඔහු ගමන් කරනු ලබනවා ඊජිපතුවට. ඉතිං මේ දෙවිනි ඇතෙම අර්ථක්සස් ඔහු ඔහු අපි දකිනවා මෙයාකාරය මම ලිවොත් අපිට පෙනවා මේ යවරදාංගගම අල මුහුද බබිලෝනිය පර්සිියාව පැවතියේ මේ ප්‍රදේශයේ. ඊට පස්ස අපට පෙනෙනවා ඒ ප්‍රදේශයේ ඉඳලා ඔහට යන්ට සිද්ධ වනා ඊජිප්තුව මෙන්න මේ ප්‍රදේශයේ. ඕඩ ඊජිප්තුවට යන්ට සිද්ධ වුණා, මේක තමයි ඊස්ශ්‍රයිර් දේශයේ. ඉති අර්ථක්ෂ සිදුකරේ කුමක්ද මේ යුද්ධ තත්ත්වයන් නිසා බබිලෝනිය ඉඳලා ඊජිප්තුවට යන්දි මේ ඊස්ශ්‍රයිල ඉත්තාම වැදගන්න නගරයක්කු පැවතුනා. එනිසා ඔහු නිතරම උත්හ කලා, මේ රටවල් දෙකාතර මේ ස්ථානයේ පෞුරුහදන්න මන්ද සතුරාගෙන් ආරක්‍ෂාව ලබාගැනීම සඳහා ඊජිප්තුට පහරදිල නැවතේ නොකොට ඊජිප්තුව ආපසු පෙරලා පහර නොදෙන පිණිස ඔවුන් විසින් ඒ ස්ථානයේ පෞුරු සාධන පිණිස ඔහු ක්‍රියා කරන්ට යෙදනා. ස්ශ්‍රයිලයේ ඔහුට උපායමාරීගේ ස්ථානයක් බවට පත් වනා. එය මෙම මෙහෙවර ඉටුකිරීමිදි වැදගා ස්ථානයන් ලෙස අර්ථක්ෂස් රජවිසිම් භාවිතක්ළමක් නිසාද. එය ඔහුට හමුදාව සංවිධානය කළහැකි ආරක්ෂිතම රටක් ලෙස ඔහු දැකපු නිසා. ඊජිප්වට පහර දෙන්න සමීතතම රට ලෙස ඔහු ඒ භාවිතා කලා ඕු යුදෙවන්ට නගරේ නැවත ගොඩනැගීමට උද්දදුන්නේ යටතිි පර්මාර්තයක් ඇතුවයි. ඕට ඇත්ත වශයම වශ්‍යුවේ නගරේ තාප් බිත්ති ගොඩ නැගීම. ඕ නහෙමා ඇයටසාහ ඉස්රට ආපසුගොස් නගරේ පෞරු ගොඩනගන්ට ඉඩදුන්නේ මේ යති පරමාර්තය නිසා. ඔහු හොඳ බව පෙනු නද ඔහට ඔහුගේ න්‍යාය පත්‍රයක්ත් තිබුණ. හ සමහ අවස්ථාවල ඔහු දෙවියන් වහන්සේ මිනිසුන්ව භාවිතා කරන බවට සිතීමට දෙවන් වහසේ ඔහුට ඉඩ සලසවා නමුත් ඇත්තෙම උුණේ දෙවියන් වහන්සේ ඔහුව භාවිතා කරනවා තමන්ගේ සැලස්මිෂ්ට කරන්න. දෙවියන් වහන්සේගේ මිදීමේ සහ සමාජ විද්‍යාත්මක සැලසුම් බලන්න කොපමන විශ්මේ ජනකද. එනිසා මේ කාලයේ තුළ දෙවන්න පැමිණීම සිදුවෙනු ලබනවා. අපිට දකිනවා ඇත්ත මේ කාලේ... බලාපොරොත්තු යුදා දේශයේ බලාපොරොත්වූන් අපි දකිනවා ඊහල යන ආකාරයයක් ඔවුන් අව බලාපොරොත්තුවක් සමඟ පැමිණෙනවා. ඔවු දැන් තම වර්දවල් ගැන පසු ඇැවිලි වෙලා වහල්ලු ලෙස ඔවු වහල්කමට යවල දේවමාලිගව අහිමිවෙන්ට ඔවුන්ට හේතුව දැන්වුවෝ යාලා දන්නවා ඒ ඔවුම් පිළිගැන්තා. විදේශ දෙවරු සහ පිළිම පවල බලපෑම යුදාදේශයට ඇතුළුවෙන්ට ඉඩදුන්නු නිසා තමයිඔෝන් වහල්වකමට ගියේ අවසානිෙද ඔවුන් එම පිළිම නමස්කාර කලා. ඒනිසා ඔුන් හුද කලාවුණා. දෙවියන්වාසගේ කරුණාවෙන් යුදෙවන් සමුෘර්ධිමත්වෙන් වදැ. මෙම කාලය තුළ යුදෙවන් වෙන සංස්කෘතිීන් සහ ජාතින්ගෙන් හුද්ද කලා වෙලා ජීවත්වෙන්න පටන්ගත්තා. ඕන් දෙවියන්වාසගේ වච්චනය කෙරී දැඩි අවධානයක් දෙන්න පටන්ගත්ත මේ කාලේ. වහල්භාාවේ සිීටියයේදේ ඕුන්ට දෙවියන්වාන්සගේ වච්චනය ලියවෙලි අහිම ූුණු බව මතකතියාගන්න. ඕන්ට දේව මාලිගා අහිමූුණ ඒ වගේ මොවුන්ගේ වච්චනයා දේව වචනයක් ඔවන්ට අහිමූුණ. එනි අවුන්ට දැංු ජයව වචනය ආරක්ෂා කළයුතු බව දැංවුන්ට වැටහිලා තිබෙනවා. එනිසා අවන්ට ලියන්න්නු අවශ්‍ය වනා උගන්නන්න ගුරුවරු අවශ්‍ය වනා. ඉතින් ඉතාමත්ති ගතානු ගතික මිනිස්සු සිටිය. මේ හුද කලාව නිසාවුන් ආගමික වශයෙන්හිතා ගතානි ගතුක තත්තකට පත්වනා. නීතිය කහි අවධානය යොමු කරන්න පටන් ගත්තා. ගුරුවරු නීති රකින්නං අපි දකිනවා බිහිවවා. ඔවුව හැදුන්වේ හෂිඩ් කියලා. හැබැයි පසුව ඒ සුසාාන්සික කාලය අපි දන පරිසිවරු හැටියට ඔවුව හඳුන්නනවා. මෙන්න මේ පරිසිවරු බිහිවෙන්න පටන් ගත්තේ මෙන්න මේ කාල වකවානේ භාමතක කරන්න එපා. ඉදුව ලියන්නම් ප්‍රථම අපට හමුවන්නේ මේ කාලේ තුළ. ඔවුන්ට බයිබලය විශාල වසයෙන් පිටපත් කිරීමට සිදුවනාා. එවගේම බයිබලේ අත් පිටපත් කිසිම වැරද්ලකින් තොරව පිටපත් කර ඇති බවට ඔවුන් සහතික විය යුතුව තිබනාා. අත්පිටපත් පිටපත් කිරීමේදී සහ පරිවර්තනය කිරීමේදී. ඔවුන්ට විවිධ නීතිරීති තිබුණා. යෙහු අ යන නාමේ සඳහන් වචනයක් හමුණ හම වචනය, ඔවුන් එක ලියන්ට ප්‍රථමයෙන් ගිහිල්ලා මුණ සෝධගන නැවත ඇවිල්ල එක ලියන්න පටන්ගන්නවා. එරි යෙහු අයන නාමය කොච්චරවාර ගණනා පරණ ගවසුමේ තිබුණාද. ඒ සෑම අවස්ථාවකම ඔවුන් ගොස් මුහුණ සෝදගන නැවත ඇවිල්ලා ලියනවා. තවද ඔවුන් යුම් වැරද්දක් වඋුණොත් ඔවුන් අතින් ඒ මුලු පිටපතම විසි කරලා ආය මුල ඉඳං ඒ කට්ටේ ලියන්නට පටන්ගන්නවා. මෙහෙම තමයි ඇත්තෙම බයිබලයේ මුල් පිටපත් ලියන්නට ඔවුන් ඇත්තවශයම පෙළඹුණේ. නමුත් පසු අපි දකිනවා මේ නීතිරීති වෙනස් වෙලා ටිකෙන් ටිකේවා ලිහිල් වෙන්න පටන් ගත්තා. තුන්වෙනි පැමිණීම අපි දකිනවා විශේෂයෙන් අපිට දකින්න පුළුවනි ඒ පැමිණීම තුල සමාර්යානු බේදය ගැන. අපි මේ ගැන ටිකක් කතා කරන්නට යනවාමේ සමාරිතයනුවන්ගේ බේදය උග්‍රවීම. ඒ නරක අතට හැරුණා. යුදා සෙනගව වහල්ලු ලෙස අපි දැකිනු අසිරියාවට බබිලයාන්නට ගෙනගියා. ඒ ගෙනගිය විට අසල පිහිටි විවිධ ජාති විශේෂයම සමාරයට සමහරු පලාගොස් එහෙ සිති අන්නේ ජාතික කාන්තාවන් සමගවුන් විවාහ වෙන්න පටන්ගත්තා. යුදෙවවන් සිටියයා බබිලෝනි විප්‍රවාසයට යන්නැතුව සමාරියට ගිල්ල එඒහි සිට්ටි සමාරියන් සමඟ විවාහුණු අය. එනිසවුන්ට දැබුණු දරුවෝ යුදෙව සහ සමාරියය රුදිරේ මිශ්‍රවුණා. ඉන් පසේ ජාතිාවට පස්සේ මොනාද සිද්ධ වනේ. මේ ආපු අය සැලකේ නෑ මෙ සමාරයානු මිශ්‍ර වුණු යුදෙවුවන් තමන්ගේ ජාති අය හැටිය. ඔවන් සිතු ඔවුන් අපේ ජාතිය පාවලදුන් අපේ දෙවියන්වන්සව පවල දුන්න අපේ සෙනඟ පාවල දුන්න ඒ නිසා ඔවුන් කෝපය තමයි ඔවන්ට දැක්වුවේ ඔවන් ආපසු පැමිණිල තම මිනිස්සුල වම පිත්ති නැහැ. ඔවුන් වෙන විද්‍යාතීන්ට වඩා පහත් කරලා තමයි සැලකුවේ. වෛරෙන් තමයි ඔවුවල් සැලකුවේ. ඉතින් අපිට දකින්ට ලැබෙනවා. ඇත්තෙම සමාරිය පිහිටල තිබුණනේ මම නැවතත් ඔබත් සමග මේකා අඳන්නම් සමහරිය පිහිටල තිබනේ මේ තියෙන්නේ ගලීලමුූද මලමුහුද ඉ මේ තියෙන්නේ ගලීලය වගේ මලමුහුද සමාරියාව පීටියයේ ගලීලයයි යුදයයි අතර මෙන්න මේ කොටස තුළ තමයි සමාරිය පිහිටල තිබුණේ. ඇත්තෙම බෙදුණු රාජ්‍ය තුළ මේක අයිතිවෙලාතිබුණේ උතුරු රාජ්්‍යයට. යුදෙව්ුවන්ම පිටුවහල් කළ විට සමහර යුදෙව්වන් සමාරයේ කාන්තාවන් සමඟ එහි ගොස් විවාහ වනා. තව යුදෙව්වෝ නොවන අය සමඟ විවාහවීම යුදෙව්වන්ට පිළිකුලක්. නමුත් ඔවුන් ඇත්තෙම අන්තර් පෞුල්ලොලින් පැවතගෙන ආපු මේ යුදෙව්වන්ව වුන්ට මාවේනික විශ්වාසයන් ගොඩනගාගත්. ඔබට මතකද සමාරිය කතාව සමාරිය ස්ත්‍රීගේ කතාවිදි ඇය ප්‍රකාශ කරනා Yesසු වහන්සේට කොයි කොයි නමස්කාරකිරීමද හොඳ අපිම් නමස්කාර කරන්නේ ශෙකෙන්මි තිබුණු ගෙරසිම් කන්ද කියලෑ කියනවා. හේතු එතන ඇත්තෙම දේවාලයක් තිබුණ. එතුකොට ජෙරුසලමි දේවමාලය මාලිගාවත් තියෙන. දැන් කෝකද හරි නමස්කාර කරන තැන කියලා ඇය ජසස් වහන්සේගෙන්. ඉදි සමාරිතානුවන් පිටුවහල්ුවට ලක්වුණේ නෑ. නමුත් ඔවුන් සතුරං ඉදිරියේ ඔවුන් මොනාද කළේ ඔවුන් ඒ සතුරන්ගේ වරා ප්‍රසාධයක් ලබමින් ධනවත් ලෙස බලවත් ලෙස වැජවෙන්න පටන් ගත්තා. දැන් අපට දකින්න පුළුවනි ඇත දැම් මේ යුදෙව් ප්‍රතිසංස්කරෙන්ට ආපුහාම ඔවුන්ට සමාරිත්‍යානුවන් දැඩි ලෙස පීඩා ක ල අපි දකිනවා. රුාබල් දවමාලිගාව සැහැදීමට පටන් අරගත් අට පස්සේ අවුරුදු දාශයක් ප්‍රචන්ඩ ලෙස ඔවුන්ට බාද කලා ඔවුන්ට බාධ කළේ මේ සමාර්යක්තියනුව. එනිසා අපිට පෙනෙනවා මේ මිශ්්‍රවීම තුළ ඔවුන් දැඩිලෙස බාදාගෙන එන්න පටන්ගතු ලැබුවා මේ ගොඩනැගීම් සහ මේ දේවමාලිගාව පරිවර්තන. අප ඊළඟ සැරේ ග්‍රීක, පාලන සමය ගැන අපි අධ්‍යේනය කරන්නට යනවා අදට අපි පාඩම මෙතනින් අවසංකරලවා අපි ඊළංග සති අපයේ පාඩමට ඇහුන්කන් දෙමු ඊළඟ පාඩෙමේ දී අපි යාඥා කරමු. ස්වාමිනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඉතා වැදගත් ඉතිහාසයක් අපට ශ්‍රවණය කිරීමට අපහසුනත් අපි දැක්කමේ ඉතිහාසය තුළ ඔබවහන්සේ කොපමන දුෂ්කරතා මැද වනත් ඔබගේ කැමැත්ත. ඔබගේ ජනතාව ආරක්ෂා කරමින් ඔබ ඉදිරියට කරන්නාවූ ජහපත් ක්‍රියාවන් ප්‍යානනී අපි යාඥා කරනවා වයාාකූල කැළඹුණු යුද්ධය රෝගී දුෂ්කර කාලවලදී පවා ප්‍යානනය ඔබ වහන්සේ අප සමග සිටිමින් ඔබගේ කැමැත්ත අප තුළ කරන නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී මේ මිදී මේ ඉතිහාසේ ර්ටාව අපට තේරුම්ගන්න. ඔබගේ කරුණාව අපට තේරුම් ගන්න, ඔබහන්සගේ අනුග්‍රහය අපට දුුණුමැනව. පියානන අපි යඥා කරනවා, මේ ඉතිහාසේ තුලින් අද දවසේ අපට ජීවත්වෙන අද. අපට තුලිින් ශක්තිමත්වෙන්ට ඔබගේ කරුණාව දුුමැනව. පියානෙනි මමේ ්‍යඥා කරනවා ඔබ වහන්සේගේ අනුග්‍රහය අප සමග තබලා. අපවස්වාමිණ ඒ යන විධ අමාරු තැන්වලදී රැකවල් කරන්න. Yesසු ස්වාන් සගෙනමේෙන්. ආමෙන්.